මතක තියාගන්න මම මගේ මගේ ප්‍රෝග්‍රෑම් එක තුල තිබුණේ ඩිසెంబර් එක්සෑම් තිබ්බ කියලා හිතාගෙන තියනවා කියලා තමයි වැඩ කරගෙන මම කවදාක පිටිපස්සට යන්න කැමති වුණ නැහැ නේ යනවා යනවා කියලා මම කරේ ඩිසెంబර් එක්සෑම් තියනවා කියලා හිතාගෙන ඒ වෙනකොට ඔක්කොම පේපර්ස් ටික ඉවර කරලා ග්‍රැමර් ටික එකපාරක් කව කරලා ඔක්කොම කරලා තිබුණා පේපර්ස් 4 ඉවර කරන්න තිබුණේ ඒ තමයි 4කුත් නැහැ නැහැ කියන්නේ ෆුල් ෆුල් පේපර් එකක් නැහැ 15 16 17 18 19 කියන පහේ සෙකන්ඩ් පේපර්ස් විතරක් ඉතුරු කරන් හිටියා ඩිසెంబර් වල කවර් කරන්න නමුත් ඩිසెంబර් වලින් එක්සෑම් එහාට ගිහු නිසා උදේ අපි එන පොඩ්ඩක් අන්තිම රායි තියාගමු පොඩ්ඩක් අමාරු ටික තියෙන්නේ සෙකන්ඩ් පේපරේ ඒ නිසා පස්සේ කතා කරමු කියලා තියාගත්ත නිසා මම කිසිම තැනක හිර කරන් හිටියේ නැහැ ඔයගොල්ලන්ට මට කිසිම විදියකින් මගේ පැත්තට කිසිම වැරද්දක් එන්න හේතුවක් හදලා නැහැ ග්‍රැමත් පුළුවන් තරම් කවර් කරලා දින්න පුතේ ඒක හරනේ ඒතර මම ප්ලෑන් කරනවා ජනවරි සෝරි දැන් මේ ජනවරි අපි ඉන්නේ ජනවරි නෙක්ස්ට් වීක් එනකොට දැන් දැන් ඉතුරු පෑ දෙක ගත්තා නම් මට 18 19 කරන්න පුළුවන්. නමුත් මම හදන්නේ පොඩි mental freedom එකක් දෙනවා. පොඩි වෙලාවක් දෙනවා ඔයගලන්ට absorb කරගන්න. යනවා ටියුට් එකට දැන්. ගිහිල්ලා next week ගන්නවා 18 19 වල second papers දෙක. ඉතුරු කරන් ඉන්න දෙක. තව දෙක. ඉතින් ඒක ඔක්කොම ඉවරයි. ඊට පස්සේ next week ඕකත් එක්ක. එතකොට next week කියලා කියන්නේ ඇත්තටම 21 ටියුට් එකක් ඉවර කරලා දාගන්න පුළුවන්ගේ බොහෝ දුරට. ඊට පස්සේ week එකේ ටියුට් එක ඉවර කළාම දාගමු. එතකොට මේ month එකේදී දිසෙම්බෝලින් ආපු නිසා මෙහාට මම පොඩ්ඩක් එක්ස්ට්‍රා වැඩ කරමු ඉඳ මගදී නැත්නම් එක්ස්ට්‍රා වැඩ කරේ ගොඩක් ඒවා අමතර දේවල් ඉවර වෙන ඔක්කොම ටික ඊළඟ මන්තක කෙලින්ම ග්‍රැමර් මුලින්දම්ම රිවිෂන් ටියුට් එකක් සහ Tamanට එන්න පුළුවන් ක්වෙක්ෂන්ස් වර්ග සියල්ල කවර් කරලා ඒක ඔක්කොම සිංහලෙන් එක්ස්ප්ලেইন කරපු ටියුට් එකක් සිංහලෙන් එක්ස්ප්ලেইন කරලා දිනවා මේ වගේ ප්‍රශ්න එන්න පුළුවන් කියලා සිංහලෙන් එක්ස්ප්ලেইন කරලා ඒවට පාඩම් ගන්නුනේ මොන වගේ ඒරියාස්ද කියලා මාසෙ මුලම දෙනවා ෆස්ට් වීක් මේ වෙලාව ගන්න පුළුවන් හරි කැම්පිටියට ලාස්ට් වීක් එනකොට ෆීස් ගෙවලා යන්න පුළුවන් වුණා ඊළඟ මන්තකට තමඩ පාඩම් කරන්න කලින් මොන්න මම ටියුට් එක print කරලා තියන්නම් ඊළඟ සතියේ 25 දෙනවලු මේ මාසේ 25 වෙනිදා මම print කරලා තියන්නම් කැමතිදiate ඊළඟ month එකට piece pay කරලා දැන් මම ටියුට් එක කරන් යන්න පුළුවන් ඒක දශමයටම grammar ටික ඔක්කොම cover කරලා දශමයට ඔක්කොම grammar ටික cover කරන්න පුදි මම හරි මුල සිට ඔක්කොම grammar ටික දාලා තමන්ට ඕනි වෙන පාඩම් කරන්න තියෙන ටික ඔක්කොම දාලා paper එකට එන්න පුළුවන් වර්ග question වර්ග ඔක්කොමත් all types of questions ටික දාන්න දාලා කරලා තියන්නම් ඔගොල්ලෝ දැනගන්න ඕනේ පුතේ දැන් මගේ පැත්තෙන් මම ඕක කියන්නේ හරි මම සිලබස් කවර් වැඩිපුර වැඩ කරලා තියෙනවා ඕනතර එක්ස්ට්‍රා වැඩ කරලා තියෙනවා දැන් එහෙම කෙනෙක් මට කීප දෙනෙක් දාන සර් තාම අර ක්ලාස් එකේ සිලබස් කවර් නැහැ මෙහෙම ඇදුනා මෙහෙම ඇදුනා මෙහෙම ඇදුනා කොරෝනා දවස්වල මේ ප්‍රශ්න ආපු නිසා කියලා කියනවා අර කම මම මොනවා කරන්නද පුතේ හරිද ඇත්තට මට කිය ඔයගොල්ලන් දෙන්නේ සුදුමන් නැහැ නේ මොකෝ මම ඔයගොල්ලන්ට අමතර ක්ලාස් කරලා කවර් කරන්නද ආරයි පුතේ ඔයගොල්ලෝ මේ ක්ලාස් එකත් මං ගාවට එන මං කරලා දෙන්නම් කියන නෙමෙයිනේ හරිද ඒක ප්‍රැක්ටිකල් වෙන දෙයක් නෙමෙයි ඔයගොල්ලන්ට මං කියන ඔප්ෂන්ස් ටිකක් එනවා ඔන්ලයින් ක්ලාසස් යන්නේ දැන් සිලබස් කවර් කරපුවා ඉන්න රිවිෂන් කරන්නයි මම උදාහරණයක් කියනවා මම දන්නේ මට ඒක ගුරුවරගේ නම ගන්න කැලපින් ඒක තමයි එකයි ඉන්නම්කෝ අපි තුමු දැන්ටමත් සිලබස් එක කවර් කරලා රිවිෂන් කරන සර් කෙනෙක් ඉන්නව නම් එයා අන්තිම මාසේ සමහර මම දැක්ක සමහර අය ප්‍රෝග්‍රෑම් දාලා තිනවා මේ මාසෙන් සිලබස් එකයි කවර් කරලා දෙන පන්ති ඒ වගේ වපුලා හැබැයි ස්පීඩ් යන්නේ ඒතකොට ඒගොල්ලෝ කඩාවගෙන යනවා කෝච්චිය වගේ ටටක් ගල කියලා දීලා ඔක්කොම පොඩ 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 ඒ වගේ අකල්ල ගන්න පුළුවන් නැත්තම් දැනටමත් මේ අවුරුද්දේ ඔක්කොම රෙකෝඩින්ස් ටික තියෙන ළමයි ඉන්නෝ ක්ලාසස් වල ටටක් ගල ඒවටයක් ඉල්ල ගන්න පුළුවන් යාළුවෙක්ගෙන් නෝට්ස් ටික තියන අය ඉන්නවා දැන්ටමත් ඔක්කොම කව වෙලා ඒව ටිකක් ඉල්ල ගන්න පුළුවන්. පොඩ ටැක්ටික් වෙනුනේ උපයශීලී වෙන අධ්‍යාපනයේදී. තමන්ගේ යාළුවෝ ඉන්නව නම් දැන්ටමත් නෝට්ස් ගොඩක් කව කරලා නොලෙජ් එක හදාගත්ත කට්ටිය පොඩ්ඩක් ඉතින් ඒකනේ ෆ්‍රෙන්ඩ්ෂිප් කියන්නේ නේද? ඒගොල්ලන්ට හොඳයි ඕගොල්ලන්ට කියලා දෙන එක. ඒගොල්ලන්ගේ මතකේ අලුත් වෙනවා. පොඩ්ඩක් කියලා මන්ට පොඩ්ඩක් මේ ටික තේරෙන්නේ නැහැ කියලා දෙන්න පුළුවන්ද කියලා අහලා ඒගොල්ලන්ගෙන් සපෝට් එකක් අරගන්න වෙනවා. ඔක තමයි ඉතින් ඇත්තම තත්ත්වය. ඒක තමයි ඊළඟ ඔප්ෂන් එක විතර එන්නේ සපෝට් එකක් ගන්න එක එම් පුළුවන් කෙනෙක්ගේ වෙන ඉතින් කරන්න දේවල් නැහැ නේ පුතේ හරි ඔය ඔප්ෂන්ස් වලට යන්න දැන්ට මොන හරි රෙකෝඩින්ස් එහෙම තියෙන ක්ලාසස් තියෙනවා නම් සමහර සර්ලාගේ පුතේ මුළු ක්ලාස් එකම රෙකෝඩ් කරනවානේ පේමන්ට් එකක් කරලා ඉවර ඉල්ල ගන්න පුළුවන් නම් ඉල්ල ගන්න ඒ වගේ දේවල් කරගන්න පුළුවන් හරි සමහර ගෝලියෝ ඉන්නවා ඒව රෙකෝඩ් කරලා තියාගෙන ඉන්න කට්ටිය ඒ වගේ හරි ඒ සර්ට හදිසොත් වී සර්ගේ රෙකෝඩින් නම් නැතු වුණොත් කියලා සමහර ගෝලියෝ ඉන්නවා රෙකෝඩ් කරලා තියාගෙන ඉන්නේ හොරෙන් හරි ඒ වගේ එකක් ඉල්ල ගන්න පුතේ මොනවා කරන්නේ ඉතින් කරලා තියවර දේවල් තියෙනවා නම් හොරෙන් අර රෙකෝඩ් කරන් ඉන්නවා ඕගලන්ට ඉල්ල ගන්න තියෙන වෙන කරන් දෙන්නේ නැහැ නේ මොකෝ වෙන විසඳුම් නැහැ එතකොට ඉල්ල ගන්න ඉතින් මොන මොනවා හරි ඔප්ෂන්ස් ටිකක් යන්න දැන්ටවත් පාඩම් ගොඩක් ලෙසන්ස් ගොඩක් කවර් කරගත්ත කෙනෙක් ඉන්නවා යාගෙන් මේ බැරි දේවල් ටික අහගන්න හරි ඔය වගේ එක එක ඔප්ෂන්ස් තමන්ට හදාගන්න එනවා මේ ලෑ වෙන කරන් දෙන්නේ නැහැ නේද හරි ඒක තමයි බෙස්ට් ඔප්ෂන්ස් ඔයගලන්ට දෙන්න පුළුවන් ඒ වගේ එක එක ඔප්ෂන්ස් වලට ගිහිල්ලා මේ ලෑ පුළුවන් තරම් වැටික් කරගන්න ගොඩක් යාළුවෝගෙන් සපෝට් එකක් ගන්න පුළුවන් යාළුවෝගෙන් සපෝට් එකකුත් ගන්න නෝට්ස් ඉල්ල ගන්න බැරි දේවල් අහගැනීම සඳහා සපෝට් එකක් ගන්න